සුබ දවසක් හැමෝටම යුවති ටිප්ස් YouTube channel එකට ගොඩක් ආදරෙන් වල හැමෝම පිළිගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට මම කස්තුරි කහ සම්බන්ධයෙන් වීඩියෝ අරගෙන එනකොට ගොඩාක් අයට තියෙන ප්‍රශ්නය තමයි මේ පැක් එකක් හරි ස්ක්‍රබ් එකක් හරි මොකක් හරි පාවිච්චි කරාට පස්සේ මුහුණ දනවා කියන එක. ඒ වගේම තවත් ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් මම හිතුවා එක වීඩියෝකින් මේ හැම දෙයකටම කස්තුරි කහ ගැන කියලා දෙන්න ඔයාලට. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා බලනවා නම් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. කස්තුරි කහ කියන්නේ රූපලාවන්‍ය සත්කාර වලට ගොඩාක්ම නැතුවම බැරි දෙයක්. මොකද අපේ ලංකාවේ නැති වුණාට ඉන්දියාවේ රූපලාවන්‍ය සත්කාර වලට ගොඩාක් පාවිච්චි කරනවා මේ කස්තුරි කහ. ඉතින් සමහර වෙලාවට ලංකාවේ අය ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ නැත්තේ මූණ දන නිසා හරි එහෙම නැත්නම් හරියට අවබෝධයක් නැති නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට කස්තුරි කහ ගැන හොඳ අවබෝධයක් අරගන්න පුළුවන්. මම මුලින්ම කියනනම් කස්තුරි කහ ඔයාලට කොහෙන්ද ගන්න පුළුවන් කියලා. ආයුර්වේද බෙහෙත් බඩු කඩවල් වලින් ඔයාලට ඕනෙම තැනකින් අරගන්න පුළුවන්. ආයුර්වේද බෙහෙත් බඩු කඩවල් තියෙනවා නම් ඒ තැන් වලින් ගිහිල්ලා අහන්න. රුපියල් 100ක විතර අරගත්තාම ඔයාලට මාස දෙක තුනක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ කස්තුරි කහ අපි ප්‍රමාණයක් තියෙනව අරගන්න ඕනාට වඩා ප්‍රමාණයක් අපි සාමාන්‍යයෙන් පැක් එකකට වුණත් පාවිච්චි කරන්නේ නැති හැඳි කාලක් වගේ තමයි උපරිම පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට රුපියල් 100ක ගත්තොත් මේ විදිහට බෝතලයක දාලා හොඳට පියන වහලා තියාගත්තොත් මාස තුනක් ඊට වැඩි කාලයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්, කිසිම නරක් වීමක් වෙන්නේ නැහැ. මේ වගේම තමයි මුහුණ දැවිල්ල දාන්න හේතුව තමයි මේ අඩංගුලා තියෙන කහ නිසා, කහ වර්ගයක් නිසා. සාමාන්‍යයෙන් විස බීජ නාශකයක් විදිහට අපි කහ පාවිච්චි කරනවා. ඒකෙන් කිසිම විශේෂ දෙයක් නෙමෙයි ඔයාලගේ මුහුණ දැවිල්ල දාන්න ඇලර්ජික් එකක් වෙන්නවත් නෙමෙයි. මගේ මුහුණ ගෑවත් මගේ මුහුණ දනවා. ඒ තියෙන්නේ කහ නිසා. ඒක වල ප්‍රශ්නයක් කරගන්න එපා. සාමාන්‍ය විදිහටම පාවිච්චි කරන්න. ඕනාටත් වඩා දැවිල්ල දානවා නම් මේ දාන ප්‍රමාණයෙන් චුට්ටක් දාන්න අඩු කරලා. කස්තුරි කහවල කර්කියුමින් අඩංගු වෙන නිසා අපේ සම වයසට යාම පාලනය කරන, ඒ වගේම සමේ තෙල් ගතිය පාලනය කරන, සම හොඳින් ප්‍රබෝධමත්ව තියාගන්න පුළුවන්. සමේ තෙල් ගතිය අධිකව තියෙනවා නම් මේ කස්තුරි කහ තියෙන පැක් වර්ග පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. මොකද ඒකෙන් ඔයාලගේ සමේ තෙල් ගතිය පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කස්තුරි කහවල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් සම වයස්ගත වීම පාලනය කරගන්නවා. ඒ වගේම සම රැලි වැටීම පාලනය කරලා සමේ අඳුරු ලැප කැරල් පවා නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සමට හොඳ දීප්තියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සම මලානික වෙලා වගේ තියෙනවා නම් ඒවත් නැති කරගෙන ලස්සන ප්‍රාණවත් ප්‍රබෝධවත් මුහුණක් ලබා ගන්න පුළුවන්. නිතරම ඔයාලගේ පැක් වලට වගේ දේවල් වලට කස්තුරි කහ පාවිච්චි කරනවා නම්, ඉතින් මුහුණ දැවිල්ල දානවා නම් ඒක බය වෙන්න දෙයක් නෙමෙයි. ඔයාලට මේ විදිහට කස්තුරි කහ ළඟ තියාගෙන අවශ්‍ය දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් කස්තුරි කහ යෝගට් එකතු කරගෙන පාවිච්චි කරන්න එපා. කස්තුරි කහ සහ ඇලෝවෙරා ජෙල් එකතු කරගෙන පැක් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් ඒකට ඔයාලට පුළුවන් කස්තුරි කහ, යෝගට්, මී පැණි වගේ දේවල් දාලා පේස් පැක් එකක් හදාගෙන පාවිච්චි කරන්න. සාමාන්‍ය සමට ඔයාලට මේ පැක් දෙකෙන් ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. යෝගට් දාලා පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා කස්තුරි කහ ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. ඔයාලට කස්තුරි කහ ගැන තවත් දැනගන්න දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එක පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, මම ඒවට රිප්ලයි කරන්න. මේ වගේ තවත් වීඩියෝකින් තවත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න, ගිහින් එන්නම්.